ඉතින් සැප්තැම්බර් 14 වෙනිදා කියන්නේ ශ්‍රී ලංකාවට හොඳ දවසක් නැත්නම් ශ්‍රී ලංකාවේ අපිට හොඳ දවසක් ලංකාවේ ක්‍රීඩකයන්ට හොඳ දවසක්. ඉතින් ඒ ආසියානු කුසලානයේ සෙමි ෆයිනල් එක අපි ජයග්‍රහණය කරලා ෆයිනල් ගියා. එතකොට ඒක ඇත්තටම ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 1:00 විතර තමයි ඕක සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නේ. අපිට හાર્ට් ඇටැක් හැදිලා අපිට වෙන්න ඕන ටික ඔක්කොම වෙලා අවසාන වෙනකොට උදේ 1:00 විතර වුණා. ඉතින් ඒකේ ෂොක් එක පොඩ්ඩක් කියන්නත් පැය භාගයක් පැයක් විතර ගියා ඒ වෙච්ච වැඩේට. ඉතින් අනිවාර්යෙන්ම බහුතරයකට නැත්තම් මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අපේ සියලුම ප්‍රේක්ෂකයෝ නැත්තම් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවෝ උදෑසන හිටියේ තරගය බැලුවා නම් සම්පූර්ණයෙන්ම අඳුන් කුඳුන් වෙලා ඒක මටත් පොදුයි ඔබටත් පොදුයි කියලා මම අනිවාර්යෙන් දන්නවා. ඉතින් එවැනි තත්ත්වයක ඉදදී ඒ දිනේම ඉතාමත් හොඳ වෙනවා අපේ ළඟ නැතත් ගියවර 2020 ආසියානු කුසලානයේ අවසාන මහා තරගයේ දස්කම් පාපු. හැබැයි දැන් ජාතික කණ්ඩායමේ නැති භානුක රාජපක්ෂ CPL වලදී කලකට පසුව අතරම මේ සෑහෙන කලකට පසුව ඔහු සුපිරි දක්ෂතාවයක් දැක්වීමට සමත් වෙලා තිනවා. මොනවා වුණත් අපේ ක්‍රීඩකයෙක් නිසා ඔහු ලකුණු අතරට ඇවිල්ලා තියෙන නිසා ඒක ඉතාමත් හොඳ ප්‍රවෘත්තියක් විදිහට තමයි අපි සලකන්නට ඕනේ. මොකද ඔහු තරගයේ වීරයා බවටත් පත් වෙලා තිනවා. ඒ තරගයේ ඔහු CPL වෙනුවෙන් දැන් තරඟ කිහිපයක් ක්‍රීඩා කරා සාර්ථක වුණේ නැහැ. හැබැයි ඔහුට අවස්ථාව ලැබිලා සෙන් ලුසියා කින්ස් වෙනුවෙන් ක්‍රීඩා කරා. එතකොට මේ තරගයේදී නැත්නම් 26 වන තරගය 14 වෙනිදා වෝරියර්ස් කණ්ඩායම සහ ලුසියා කින්ස් තමයි ක්‍රීඩා කරේ. එතකොට වෝරියර්ස්ලා 167ක් ගහලා තිනවා කඩලු පහකට පන්දු වාර 20 දී. ඒකට පිළිතුරු විදිහට තමයි ලුසියා කින්ස්ලා ගහලා තියෙන්නේ පන්දු වාර 17යි පන්දු 3ක් තුල 176යි කඩලු 3යි. ඉතින් භානුක ඇවිල්ලා තිනේ තුන්වෙනි පිතිකරුවා විදිහට පන්දු 49කදී ලකුණු 86ක් ලබාගෙන තිනවා. පළවෙනි කඩුල්ල ගිහිල්ලා තිනවා ලකුණු 5ේදී චාල්ස්. ඊට පස්සේ තමයි කොලින් මුන්රෝ සහ භානුක රාජපක්ෂ දෙන්නා එකතු වෙලා සුපිරි සම්බන්ධතාවයක් දාලා තිනවා ලකුණු 132ක දෙවන කඩුල්ල වෙනුවෙන්. භානුක තමයි දෙවන කඩුල්ලට දැවිලා ගිහිල්ලා තින්නේ. හැබැයි කරන්න ඕන ටික ඔක්කොම කරලා ගිහිල්ලා තින්නේ පන්දු 49කින් 86ක් 6.5යි 4.9යි වේගය 175යි. ඉතින් කොලින් මුන්රෝ 43ට 55ක් ගහද්දී තමයි භානුක රාජපක්ෂ 49ට 86ක් ගහලා තින්නේ. ඉතින් ආයේ ඉතිරි වෙලා නැහැ තරගයේ ගහන්න. ඊට පස්සේ විලියම්ස් සහ සිකන්දර් රාසා ඇවිල්ලා තරගය ඉවර කරලා තිනවා. ඔවුන් එහෙම ලොකු ලකුණු ප්‍රමාණයක් ගහලා නැහැ. ඉතින් CPL තරඟ බිමේ මේ ලබාගත් ඉහළම දක්ෂතාවය තමයි භානුක රාජපක්ෂ. ඒ වගේම පළවෙනි තරගයේ වීරයා සම්මානේ. ඉතින් එවැනි ලොකු ජයග්‍රහණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 14 වෙනිදා ලබාගෙන තිනවා. ඒක ඇත්තටම අපට අමතක වෙන්නේ නැති දවසක් බවට පත් වේවි. මොකද අපේ ක්‍රීඩකයන් ලෝකෙ කොහේ කොනක හිටියත් දක්ෂතා දක්වනවා නම් ඒක වටින්නේ අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට. මොකද භානුක රාජපක්ෂ CPL ගැහුවා කියලා එතන දක්ෂතා දැක්වුවොත් අවසානයේදී නතර වෙන්නේ ජාතික කණ්ඩායමේ තමයි කොහොම හරි ඇවිල්ලා. අනේ වැනි අවස්ථාවක් තියෙන හින්දා කොහේ හරි කමන්නේ මොන් දක්ෂතා දක්වනවා නම් ඒක තමයි සතුටට කාරණේ. අවසානයේදී ලොකු තරගාවලියකට නැත්නම් අවශ්‍ය අවස්ථාවක කැඳවන්නට පුළුවන් මට්ටමේ දක්ෂතා ඔවුන් දක්වලා තිනවනවා නම් ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ නිසා මේ ගැන අපට සතුටු වෙන්නට පුළුවන්. කලකට පසු ඔන්න භානුක රාජපක්ෂ ලකුණු අතරට ඇවිල්ලා තියෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.